මල සිරුරු 39ක් සහිත කන්ටේනර ලොරියක් පසුගියදා එංගලන්තයේදී හමුවීම ලෝකේ කම්පා කළ සිදුවීමක් වුණා. මෙම මල සිරුරු කාගේද මියගියේ කෙසේද යන ගැන සිදුකරන පරීක්ෂණ මේ වන විට කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මුලින් වාර්තා වූයේ මෙම මල සිරුරු චීන ජාතිකයන්ගේ විය හැකි බවයි. නමුත් මෙම සිරුරු වැඩිමනක් වියට්නාම ජාතිකයන්ගේ බව හඳුනාගෙන තිබෙනවා. යුරෝපය හරහා එංගලන්තයට හොරපාරෙන් ගොස් පදිංචිවීමට ගිය කණ්ඩායමක් මිය යාමින් පසු මෙම ලොරියට පටවා ඇති බව හෝ පැටවීමෙන් පසු මෙසේ මියගොස් ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මල සිරුරු තිබුණු අධිශීත ගබඩාව සහිත ලොරිය ගමන් කරනු ලැබ තිබෙන්නේ බෙල්ජියමිනි. මුහුදු මාවත ඔස්සේ එංගලන්තයට ඇතුළු ලොරිය එසෙක්ස් පළාතේ පර්ෆ්ලේට් නම් කුඩා නගරයේ කර්මාන්ත කලාපයක රථගාලක නතර කිරීමෙන් අනතුරුව මෙම මල සිරුරු හමු වුණා. අවශ්‍ය ලිපිලේඛන ගැනීම සඳහා ලොරියේ ගබඩා අංශය දොර විවෘත කිරීමේදී මල සිරුරු දුටු බව රියතුරු මෝනමැත්තා පවස ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම කන්ටේනරය මුද්‍රා කළ අධිශීතකල කන්ටේනරයක් වන අතර එහි ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 25ක් තරම් අගයක තිබී ඇත. මෙම කන්ටේනරය එක්සත් රාජධානියට පැටවූ බෙල්ජියමේ සීස්බෘග් වරායේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ බෙල්ජියම් දේශ සීමාවේදී මේ අන්දමින් කන්ටේනරයකට මිනිසුන් ගොඩවීම සිදුවේයයි විශ්වාස කළ නොහැකි බවයි. කෙසේ නමුත් අවසානයේ සීස්බෘග් වරායේ සිට එක්සත් රාජධානියේ පර්ෆේට් වරායට මිනිසුන් 39 දෙනා සහිත කන්ටේනරය පැමිණි අතර හොලිහෙඩ් හරහා උතුරු අයර්ලන්තයේ නෝත් වේල්සේ සිට ලොරිය පැමිණි කන්ටේනරය ගෙන යන්නට ඒ බදාදා අලුයම 12:30ට ලොරිය කන්ටේනරයද පටවාගෙන අලුයම 1:05ට වරායෙන් පිටත් වූ අතර ග්‍රේස් හී වෝටර්ග්ලේඩ් කාර්මික උද්‍යානයෙන් පොලිසියට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ අලුයම 1:40ට. ඒ මල සිරුරු සොයා ගැනීමෙන් පසුවයි. මෙම දුරකථන ඇමතුම ලබා දුන්නේ කා විසින්ද යන්න පොලිස් විමර්ශකයන් විසින් තවමත් හෙළි කරගෙන නැහැ. මල සිරුරු වලින් 31ක් පුරුෂයන්ගේ වන අතර ඉතිරි 8 දෙනා කාන්තාවෝ වෙනවා. ලොරිය වූ මල සිරුරු හඳුනා ගැනීමේ ව්‍යවහාරික පරීක්ෂණය දැන් සිදු කරමින් පවතිනවා. එම මල සිරුරු හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස එසෙක්ස් පොලිසිය බ්‍රිතාන්‍ය වෙසෙන වියට්නාම් ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා. එක්සත් රාජධානිය වෙසෙන වියට්නාම් ප්‍රජාව නියෝජනය කරන වියට්හෝම් සංවිධානයේ මල සිරුරු තිබෙන ලොරිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින පුද්ගලයන් 20කට ආසන්න පිරිසකගේ ඡායාරූප ලැබී ඇතැයි ප්‍රකාශ කළා. මුහුදු මාර්ගය ඔස්සේ එංගලන්තයට අනවසරයෙන් මිනිසුන් ඇතුල් කරන මාවත් කිහිපයකි. වාහනවලට ඇතුල් කරනු ලබන සංක්‍රමණිකයන් ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල වරාය ඔස්සේ මුහුදු මාවතින් බ්‍රිතාන්‍යයට ඇතුළත් කිරීම ඉන් උපායකි. රුසියාව, පෝලන්තය, ජර්මනි සහ ප්‍රංශය ඔස්සේ පුද්ගලයෙකු එංගලන්තයට ගෙනීම සඳහා ජාවාරම්කරුවන් විසින් අයකරන ගාස්තුව ස්ටාලින් පවුම් 30,000ක් පමණ වෙනවා. එවැනි ගමන් සංවිධානය කරන වියට්නාම තරවකරුව එරට විසනවා. ජාවාරම්කරුවා යුරෝපා රටක රථගාලකදී සිය ගනුදෙනුකරුවන් වන සංක්‍රමණිකයන් ලොරියකට ඇතුළත් කර එහි දොර වසා දමයි. අනවසර සංක්‍රමණිකයන් කවරම ඉලක්කෝ ගෙවා බ්‍රිතාන්‍යයට ඇතුළත් වීමට දරන ප්‍රයත්නය එරටදී ළඟා කරගත හැකි උසස් ජීවන මට්ටම පිළිබඳව බලාපොරොත්තු සමග බැඳී ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා කරනවා. මුහුදින් ගුවනින් සහ ලොරි කන්ටේනර් සහ වෑන් වැනි වාහනවල සැඟවි අනවසරයෙන් බ්‍රිතාන්‍යයට පාතබන්නට තැත් කළ සංක්‍රමණිකයන් මුහුණ දුන් ඛේදජනක අවස්ථා කිහිපයක්ම පසුගිය අවුරුදුවල වාර්තා වුණා. 2014 පටන් සිදු එවැනි ඛේදජනක මරණ 12ක් පිළිබඳව සංක්‍රමණිකයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආයතනය මින් පෙර වාර්තා කර තිබුණා. ගුවන් යානයක බඳෙහි රෝද කුටිය සැඟවෙද්දී ලන්ඩන් නගරයේ ගෙවුණකට වැටී මියගිය අනවසර සංක්‍රමණිකයෙක්ද ඊට ඇතුළත් වෙනවා. බාණ්ඩ ප්‍රවාහනය කරන ලොරියක් හෝ ඊට සමාන වාහනයක සැඟවියෙද්දී ඉන් වැටේ 5 දෙනෙක් මරුමට පත්ව ඇත. අවුරුදු පතා ලක්ෂ ගණනින් එක්සත් රාජධානියට පිවිසෙන සියලුම ලොරි පරීක්ෂාගාර බැලීම අතිශයින් දුෂ්කර කාර්යයක් වන බව අපරාධ මැඩලීමේ ජාතික ආයතනය පෙන්වා දෙනවා. මෙම නූතන මිනිස් ජාවාරම හා වහල් සේවයට ගොදුරු වියට්නාම ජාතිකයන් අවම වශයෙන් 707 දෙනෙකු එංගලන්තය තුළ සිටින බවට පසුගිය වසරේදී ගණනය කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය තුළ සිටින මේ තත්ත්වයට ගොදුරු වැඩිම වින්දිතයන් පිරිසක් පැමිණි රටසේ සැලකෙන්නේ ඇල්බේනියාවයි. මේ අතර බ්‍රිතාන්‍ය විප්‍රවාසීව සිටින වියට්නාම් ජාතිකයන් පිළිබඳ පාත්වාගෙන යන වියට්හෝම් නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ වියට්නාම් ජාතිකයන් 10 දෙනෙක් පමණ මෙම කන්ටේනර තුළ සිටියයි බියක් මතුව තිබෙන බවයි. මේ අතර වියට්නාම් පවුල් 6ක් මේ සිදුවීම සම්බන්ධයෙන් බීඩපත්ව සිටින බව BBC වෙබ් අඩවිය සඳහන් කරනවා. 19 හැවිරිදි වියට්නාම තරුණියකගේ සහෝදරයෙක් කියා තිබෙන්නේ ඇය අඟහරුවාදා උදෑසන තමන්ට කතා කළ බවයි. බෙල්ජියමෙන් තමන් කන්ටේනරයකට නගින බව පවසා ඇති ඇය ඉන් අනතුරුව දුරකථනය අක්‍රිය කර තිබෙන්නේ තමන්ව බලධාරීන් විසින් සොයාගතයි බිය නිසා. "I'm sorry mom, I'm dying. මට සමාවෙන්න අම්මේ. මාව මැරෙන්න යනවා." එම ටෙක්ස්ට් මැසේජ් යවා තිබුණේ ෆාම් තායි ට්‍රාමායි නැමැති 26 හැවිරිදි වියට්නාම තරුණියක විසින් ඇගේ මව වෙතටයි.
ඒ ඇගෙන් ලද අවසාන පණිවිඩය වුණා. විශ්වාස කෙරෙන්නේ ඇය පසුගිය සතියේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයෙන් හමු මල සිරුරු 39 පිරුණු ලොරි කන්ටේනරේ සිටින්නට ඇති බවයි. ලබන බදාදා මිනිමරුම් චෝදනා මත කන්ටේනර් රථයේ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මිනිස් ජාවාර මහා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු මේ විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලොරිය අවසාන හිමිකරුවන් වශයෙන් සැලකෙන 38 අඹු සැමියුවලකි. කෙසේ වෙතත් ඔවුන් පවසා තිබෙන්නේ මේට මාස 13 පෙර සිය වාහනය සොරාගෙන ඇති බවයි. දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.